ශෙරින් මම ඔයාලට කිව්වා මේක අහුගන්න එක හොඳ දෙයක් නෙමෙයි කියලා. පර රාජි මම ඉස්සෙන්ද බුණාට මේ ගැන කිව්වේ. ඒක අතරින් මෙහෙම වෙච්ච එක හොඳයි. දුන්. ඉතින් මං කියන්නේ අහන්න. ඉතින් ඔය අඬන එක නවත්තලා අහගන්නකෝ. අඬලි මේ ගැන නෙමෙයිම උන්දේගෙන හැමදෝ දුක් දුන්නේ. අපි දැනගත්තේ මේ ලකදී. එන්නට අන්ටි මට මේ ගෙදරට කියන්න වෙනවා. මං කියන්නේ අහන්නකෝ. මම මොන දේ කළා හරි මේ කෙල්ලගෙන් පූර්ණව ඩිවෝස් කරවා ගන්නවා. මේ දේ සිද්ධ වෙලා තියෙන්නේ පූර්ණ කැමැත්තෙන් නෙවෙයි. මේක බලහත්කාරයෙන් කරපු කසාදයක්. දැන් පූර්ණ ඉන්නේ කරගන්න දෙයක් නැතුව. ෂෙරින්. ඔය පැත්තකටලා ඉන්නකෝ. දුව. අපි පූර්ණව දික්කසාද කරගත්තොත් ඔයා කැමති නේ දියාව බඳින්න? ඒක දිල්කට තීරණය කරන්න බැහැ ෂෙරින්. දිල්ක කැමති වුණත් එයාව අපි ඔයාව කැමති වෙන්න පුළුවන්. මට ඕනේ වගේ කැමති විතරයි දුව. කැමති ආන්ටි මට ඇති පාට පුරන ඕන නම් මේ ගැන අම්මලට කියන්න එපා. ඒත් ආන්ටි නෑ නෑ අපි විතරට කියනවා. ඩිවෝස් එක ගත්තන් පස්සේ අපි විතරට කියන ඩිවෝස් එක ගත්ත ගමන් මර දෙන වෙන එක ගන්න. දහයක් යද්දි පැක්කල ඉවර වෙයි. චිට්ට කියන්න පුළුවන් නේ? කමක් නෑ මල්ලි. ඕගොල්ලන්ගේ වැඩේ කරගෙන යන්න. මට කිසි අදිස්සියක් නෑ. හරි හරි. චිට්ට කියන්න. Excuse me, Miss Elliot. Oh, me. Oh, dek tika parak kuna adu dek karan tika tibur na. Eh kai. Kamu nanya sih kerja mana? Enak piang. කැමටි කරගෙන යන වාහනය කතා කරගන්න වෙන්නේ. වාහනෙන් නම් ගෙන්න ගන්න පුළුවන් මල්ලි. මල්ලි කවුද අර නිරාශ මිස්සු එකගෙන යන ආපු මහත්තයා? ඇයි? ඔය මහත්තයා අපේ ගෙවල් ළඟ ගෙදරකට යනවා එනවා. ඒ ගෙදර ගෑල් ළමයිකුත් කසාද බැඳලා ඉන්නේ. කසාද බැඳලා? ඒක නම් වෙන්න බෑ. මොකද මල්ලි වෙන්න බැරි. ඔය ගෙදර ගෑල් ළමයට ළමයිකුත් ඉන්නවා. අනිත් එකම අනන්ත දැකලා තිනවා ඔය කාර් එකේ ගේ ඉස්සරහ නතර කරලා තියෙනවා. එක වගේ දෙන්නේ හිටියට එකම නම්බරේ තියෙන වාහන දෙකක් තියෙන බෑනේ මල්ලි. නේද? මේ අයියේ අයියට පුළුවන් ද ඔය කියන ගෙදරට මාව එක්කගෙන යන්න? සිම්පල් නේ මල්ලි. දැන් මම වේකල් එක ආපු ගමන් මල්ලි ඔය ගෙදරටම එක්කගෙන. කවුන්ට් එක කැන්සල් කරේ. මං අද ආට සල්ලි දාන්න බලද්දි බැංක කවුන්ට් එක කැන්සල් කරලා. මං account එක කැන්සල් කරේ මට වාගේ සල්ලි තවත් ඕනේ නැති හින්දා. අනුපම, ඔයා මාව වැරදියට හිතන් ඉන්නේ.
අපි දෙන්න අතර තියෙන හැම දෙයක්ම ඉවර කරන්න ඕනි කියලා මම ඔයාට කිව්වේ නැහැනේ. සමාධි රෝයල් ෆුඩ් කම්පැනි එකේ වැඩ කරන කාලේ ඉඳලා රණබහල ගැන කවුද කියලා මම හොඳට දන්නවා. මං මුතුට ආදරය කරේ එයා මගේ හිතේ ඉන්න ගෑන ළමයා හින්දා. ඒත් ඒ සමාධි කියලා දැනගත්තාන් පස්සේ මට ඔයාගෙන් අයින් වෙන්න ඕනේ වුණේ. මම රණබහල ගැන හොඳට දන්නේ හින්දා. ඒත් මට පස්සේ තේරුණා ඔයා අනිත් අය වගේ නෙවෙයි හරි වෙනස් කියලා. ඒකයි මම ඔයාට ලං වුණේ. අන්න එතනයි මට වැරදුනේ. ඔයා අනිත් අය වගේ ඔය නෑ අනුපම. ඔ හිතපු හැටි හරියටම හරි. මං ඔයා හිතන් ඉන්න කෙනාම තමයි. මම වෙනස් වෙලා නැහැ. මං අහන්නේ මෙච්චරයි. හැමදේම අමතක කරලා දාලා අපේ ගෙදර ඇවිල්ලා පදිංචි වෙන්න ලෑස්තිලා හිටපු සමාධි දැන් කෝ? මේ ඉන්නේ සමාධිම තමයි. හරි. අම්මරේ තාත්තරේ මං ගැන කියලා ඔයාගේ ඇඳුම් ටික විතරක් අරන් මෙහෙන්න. ජනංගි එන්නයි බෑනංගි වැඩි වෙලා ඉන්න බෑ. නංගි අර මෙහෙට යන්නේ දොස්තර මහත්තයා. අර නංගිව බැඳලා ඉන්න මහත්තයා. මොකක්ද මේ මහත්තයාගේ නම? පූර්ණ රණබාහු. ඇයි අයියේ? නෑ නංගි, මේ මල්ලිතේ මහත්තයා පොඩ්ඩක් හම් වෙන්න ඕනේ. ආයි කවද ඉතරෙයිද? ඒක නම් කියන්න බෑ. පූර්ණගේ අම්මට හොඳටම අසනීප වෙලා. එයාට ගෙදරින් හෙල්ලෙන්නවත් විදිහක් නෑලු. හැබැයි පුතාවන දෙක දවසක් දෙකක්වත් ඉන්න බැරි නිසා ළඟදිම දුවල යන්නේ නැවි. එන දවසක් වෙලාවක් තමයි කියන්න බැරි. කමන්න නංගි, අපි ගිහින් එන්න. ටෙලිෆෝන් නම්බරේ නම් දෙන්න පුළුවන්. නෑ නංගි, මේ මල්ලි ළඟ ටෙලිෆෝන් නම්බර එක තියනවලු. අපි ගිහින් එන්න. ස්පොට් එක ඔය ගෑන් ළමයා තමයි මහත්තයා කසාද බඳලා ඉන්නේ. දැක්කනේ බබුත් ඉන්නේ. හැබැයි ඉතින් ඔය ඇත්ත නැත්ත කියන්නේ අපි දන්නේ නැහැ. මල්ලිට කතන්දරේ පෑදීනේ. යා. මනෝජ්, මොනේ මම නොකියුවා කියන්නේ පා, ඔයා ඊට පස්සේ අපේ අම්මා කියන කිසිම දෙයක් කරන්න බෑ. ඇයි? ඔයාට මොනවද අම්මා කිව්වේ? මං කියපු දේ කරන්නකෝ. මාදවි, මම මේ හදන්නේ අම්මව ටිකක් ෂේප් කරගෙන ඔයාට තව මොන හරි ඒ ගෙදරින් අරන් දෙන්න. මෙච්චර කල් අපි දේවල් ගත්තේ රණ්ඩු කළා මිස ෂේප් වෙලා නෙවෙයිනේ මනෝ. ඕ, ඒක ඇත්ත. ඉතින් අපිට හැමදාමත් රණ්ඩු කර කර ඉන්න බෑනේ. අනිත් එක දැන් අම්මා ඉන්න තත්ත්වේ බලන්න. මට පුළුවන් ද ඔයාට කියන්න හැමදාම ගිහලා අම්මත් එක්ක රණ්ඩු කරන්න කියලා? දැන් අම්මට දෙන්න දෙයක් ඉතුරු වෙලා නැහැ. එහෙම කියන්න එපා. අම්මට තාමත් පුළුවන් සමාධියට බලපෑම් කරන්න. මොකද සමාධි අම්මා කියන වචනෙන් එහාට යන ගෑණියෙක් නෙමෙයි. මනෝජ්, පූර්ණ අයියව අම්මා ළඟදීම ගෙදරින් එලවනවා. මුකුත් නොදී එලවනවා. ඒක අපිට මේ සේරටම වැඩි වාසි. අම්මා එහෙම කිව්වද? ඔව්.